ආයුබෝවන් ගෙවෙන දවසේ උණුසුම පුවත් ඔබට කියන ITN ප්‍රවෘත්තිය සමගින් ඔබ හමු වන මම නිමේෂ චමත් සංකල්ප මම කුෂානි කෞශල්‍ය අත්නායක ප්‍රථම දව දහනේ ප්‍රවෘත්ති සිරස්තල වෙත රාජ්‍ය සේවයේ කෙන ජනපති කීතේ 225 මේ පරිපාලකවාදී එහෙම මතයක් රාජ්‍ය සේවය තුල ඇති වෙලා තියෙනවා මේක වෙනස් කරගන්න ස්විස් නිලධාරිනිය අදත් රහස් පොලිසියේ දේශීය කර්මාන්ත ගොඩනැගීමට අන්තර් අමාත්‍යංශ කාර්යසාධන බලකායක් ජනපතිගේ නම විකිණූ වංචනිකයන් දැලේ නවසීලන්ත ගිනිකන්ද පුපුරා පහක් ජීවිතක්ෂයට දේශීය ප්‍රවෘත්ති राज्य अमात्यांश संधा नव लेखम्मरुन तिस दिदेनको पत्करति मेनमा लेखम्मरुन मेत पत्तिम्न विपिरनमीम अदस दुकेरुना राज्य अमात्यांश लेखम्मरुन अमतमेन जनाधिपति गोटाबय राजपक्ष मंत्रितुमा किया सिटिये आकल्पमय वेनसक तुलिन गुणात्मक राज्य सेवयक गुणनगीमट कैपविय युतु बवाई राज्य अमात्यांश संधा पत्किरुनु नव लेखम वरुंट पत्तिम लिपिपिरिनिमीम जनाधिपति लेखम आचार्य पीबी जयसुंदर महतातिन सिदु किरुना ए जनाधिपति कार्यालयेटी नव राज्य अमात्यांश लेखम वरुन हमुवे अदहस तक्कु जनाधिपतितुमा राज्य व्यूहय वंचावेन दूषणेन तोरव निवरदी यांत्रणयक लेस क्रियात्मक किरीमे वैदगत्कमद पेन्वा दुन्ना අපේ රාජ්‍ය සේවය කාර්යක්ෂම තිබීම ඉතාමත්ම වැදගත්. අපි පිළිගන්නට ඕන එදා පාර්ලිමේන්තුවට තිබුණු මතයම 225 මේ පරිපාලකවාදී එහෙම මතයක් රාජ්‍ය සේවය තුල ඇති වෙලා තිබුණා. මේක වෙනස් කරගන්න ඕනේ. මේකට හොඳම උදාහරණය තමයි අපි 2005 මහින්දරාජ පක්ෂ ජනාධිපතිතුමා පාරගත්ත වෙලාවේ හැමෝම කිව්වේ මේ යුද්ධේ නම් යුද්ධයක් කරලා නම් මේක වැඩ කරන්න බෑ. राज्य सेवे महाजनता ජනතාවට ශනිකව ලබා දෙන්නට කාර්යක්ෂම කිරීමේ ප්‍රාමත්ම වැඩගත් වෙනවා මේ කාලය තුළ අපි සීමිත දෙයක් ටාගට් කරලා එතෙන්ට අපි යන්න ක්‍රියා කරන වශයෙන්ම අපි පොරොන්දු වෙච්ච දේවල් ලබා දෙන්න ඕනේ ජනතාවට පැහැර ගැනීමකට ලකු යයි කියන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවිකාව ප්‍රකාශයක් ලබා දීම සඳහා දෙවන දිනටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ අද පෙනී සිටියා. බිම සේවිකාව අධිකරණ වෛද්‍ය නිලධාරියා හමුවට අද ඉදිරිපත් කරන අතර එහිදී පැය 3කට අසන්න කාලයක් ඇයි සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කෙරුණා. ඉන්පසුව ඇය නැවතත් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි බවයි අප වාර්තාකරුවන් සඳහන් කරන්නේ. ඊයේ පැය 5කට අසන්න කාලයක් ඇය වෙතින් පැහැර ගැනීම සිද්ධියට අදාළව ප්‍රකාශ සටහන් කර ගැනීම සිදු වුණා. ව්‍යතර ඇයට ඉරෙහිව පනවා තිබූ විදේශ ගමන් තහනම ලබන 12 වෙනිදා දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය නියෝග කළා. සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කරන විමර්ශනවල ප්‍රතිඵල පිළිබඳ ස්විට්සර්ලන්ත තානාපතිවරයා දැනුවත් කිරීමට මීට පෙර කටයුතු කෙරුණා. ස්විස් තානාපති කාර්යාලය අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර ලබා දී තිබූ තොරතුරු ඔස්සේ සිදු කළ පරීක්ෂණ අනුව පෙනී ගියේ අදාළ තොරතුරු සාවද්‍ය බවයි. තාක්ෂණික දත්ත ඔස්සේ සිදු කළ පරීක්ෂණ අනුව අදාළ දිනෙදී මෙවැනි කිසිදු සිද්ධියක් වාර්තා වූ බවට තොරතුරු ලැබුණේ නැහැ. මෙතර අදාළ කාන්තාව හා ඇගේ පවුලේ සමාජිකයන් විශේෂිත ගුවන්යානයක් මගින් ස්විට්සර්ලන්තයට ගෙන යාමට එරට රජය ඉල්ලීමක්ද මීට පෙර සිදු කර තිබුණා. මෙතර ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ නායක ඩිව් ගුණසේකර මහතා මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ එක්සත් ජාතික පක්ෂ විරෝධී ආණ්ඩු ශ්‍රී ලංකාව තුළ බිහි වූ විට එය අඩාල කිරීමට බටහිර රටවල් ක්‍රියාත්මක වන බවයි. අද පැවති තවත් මාධ්‍ය අමු කීපයකදීද මේ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කෙරුණා. අපට පේනවා UNP විරෝධී ආණ්ඩුවක් ඇති වුණාම හැමදාම සමහර බටහිර රටවල් වල බොඩු ගායක් ඇති වෙනවා. ඊළඟට ඒක ධනේශ්වර ප්‍රජාන්ත්‍රවාදයේ යටතේ ඔවුන්ට උමනාවට ඔවුන්
अर्थकथने मानवातिवासकम नीति आधिपत्य वर्तमाने अपे विदेश मित्रया मे प्रश्न देखे दिम प्रश्ने अपे जाति का रक्षा अपे सैरित्य अपे जाति के निदास अपे आत्मगौरव रगनाकारे ये रटवल राजतांत्रिक मटमे विशदीमट दैडी उत्साह धरण वस्ताव मेकदमा पेरदी आंडवेत मे आंडवेत विदेश प्रतिपत्ति क्रियात्क मे दी पेहदिले मेनस प्रश्न मधुचास्ताव राजतांत्रिक मटमे विशदागनेमटे धरण उत्साह राज कटट तुअकुदम कीपति अभी पेहदिलियोम माध्य तुलाकनी अब राजित सेनारत्न मंत्री तुम्हारा बले तीन काले असु अट असू नमे काले आदरणीय तरुण कटट गुडा तुअकुदाल तीनो स्विटरलैंड तानापति कार्यालय संबंध कशाल नाटक दखंड पटंग ඒ අවස්ථාවේදී ම අපේ ජනාධිපතිතුමාත් අග්‍රාමාත්‍යතුමාත් මැදිහත් වෙලා මේ ගැන පරීක්ෂණයක් ආරම්භ කළා. මේ පරීක්ෂණයේදී ඉතාම හොඳාකාරව අපිට දැනගන්න ලැබුණා මේක සම්පූර්ණයෙන්ම මවපු කතාවක් කියලා. මේ නිලධාරණී සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ රාජ්‍ය ශ්‍රේණිත්ව මගේ මන්ත්‍රීතුමාලා මාධ්‍යයට කියපු කරුණු හරහා පැහැදිලිවම පේන්න තිබෙනවා. ජාතික සම්බන්ධතාව වලට යම් ආකාරයක අකුලැලීමක් කරන්නට සැලසුම් සහගත වැඩපිළිවෙලක් තමයි මේ ක්‍රියාත්මක වුණේ. රටකට ආත්ම ගෞරවයක් තියෙනවා. රටකට නීතියක් තියෙනවා. ඒ නීතිය කාටත් පොදුයි. ඒ පොදු නීතිය යටතේ ක්‍රියා කරන බව ජනාධිපතිතුමා ප්‍රකාශ කරලා දෙනවා. ඒ අනුව අපි ඉදිරියේදී ඒ අනුව ක්‍රියා කරනවා. දේශීය කර්මාන්ත සවිබල ගැන්වීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ මූලිකත්වයෙන් අන්තර් අමාත්‍යාංශ කාර්යසාධන බලකායක් ගොඩනන්වන බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවක දේවි මලීරංශ මහතා මේ බව ප්‍රකාශ කළේ. ලෝහ භාණ්ඩ නිෂ්පාදන, දේශීය මෝටර රථ කොටස් නිෂ්පාදන සහ මෝටර රථ එකලස් කිරීම, පාවාන් නිෂ්පාදන ඇතුළු ක්ෂේත්‍ර 16ක දේශීය කර්මාන්තකරුවන් මෙම සාකච්ඡාවට එක්ව සිටියා. ජනාධිපතිතුමාගේ මූලිකත්වයෙන් යුක්ත එබාර අමාත්‍යවරයා හැකින් බව සම්බන්ධ වෙන දේශීය කර්මාන්ත ඉහළනැන්වීමේ අන්තර් අමාත්‍යංශ කාර්යසාධන බලකායක් මුදගීම අංක 1. එහෙම පොළොත් විතරයි අපිට මේ වාර දිග්ගැස්සෙන්නේ නැතුව කෙටි කාලීන ඕන විසඳුම් දීගෙන යන්න පුළුවන්. එතකොට අපි සතියකට වතාවක් හෝ සති දෙකකට වතාවක් ජනාධිපතිතුමා ඉන්නවා විශේෂ අමාත්‍යවරයෙක්ම ඉන්නවා මාධ්‍ය සේකම්තුමා ඉන්නවා ඊළඟට මුදල් අමාත්‍ය සේකම් ඉන්නවා ඉඳ බලපාන ආයතන තියෙනවා වේගුව ආදායම ඒ වගේ ආයතන ඒ හැම ආයතනයකම නියුදිතේ ප්‍රධාන පිළි නියුදිතේ ඒ අන්තර් අමාත්‍යංශ කමිටුවට සම්බන්ධ වෙලා මුලබන තීරණ සමාලෝචනය කරමින් යන ක්‍රියාදාමයක් ආරම්භ කිරීමේ මගේ පරමාර්ථය රාජ්‍ය ආයතනවල රැකියා ලබා දෙන බව පවසමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නම විකුණා මුදල් වංචා කළ කණ්ඩායමක් හඳුනාගෙන තිබෙනවා. මෙම වංචාවට සම්බන්ධ දෙදෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගත්තා. ජනාධිපතිතුමා සමග සමීප සම්බන්ධතා පවත්වන බවට අගවමින් ඇතැම් කණ්ඩායමක් මෙලෙස කූට ව්‍යාපාරයක නිරත වන බවට පොලිසියට තොරතුරු ලැබී තිබුණා. ඒ සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ටාසය කළ පරීක්ෂණයකදී සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙහි ප්‍රධාන සැකකරු රාජාංගනීය යායි අට ප්‍රදේශී පදිංචිකරුවෙකු වන අතර අත්අඩංගුවට ගත් අනෙක් පුද්ගලයා සෙවනකල සමගිපුර ප්‍රදේශී පදිංචි පුද්ගලෙක්. දේනියට ගුරුපත්වීමක් ලබා දෙන බව පවසා ප්‍රධාන සැකකරු තමුත්තේගම ප්‍රදේශී පදිංචි කාන්තාවකගෙන් රුපියල් ලක්ෂ 1 මාරක මුදලක් කිලා තිබෙනවා. කොළඹ ඉසුරුපාය ඉදිරිපිටදී මෙම මුදල් ලබා දෙන අවස්ථාවේ අදාළ සැකකරු අත්අඩංගුවට ගැනුණේ. කොළඹ අපරාධ කොට්ටාසය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා. මේ පිළිබඳ කිසියම් තොරතුරක් දන්නේ නම් වහාම දැනුම් දෙන ලෙසයි පොලිසිය ජනතාවට දැනුම් දෙන්නේ. අද සිට ආනයනික කිරිපිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 40කින් සහ ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 15කින් අඩු කරන බව පාරිභෝගික සේවා අධිකාරිය පවසනවා. එයනු රුපියල් 985ක් පැවති කිලෝග්‍රෑමයක කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 945ක් දක්වා පහත දමා තිබෙනවා. රුපියල් 395ක් පැවති ග්‍රෑම් 400ක කිරිපිටි පැකට්ටුවක නව මිල වන්නේ රුපියල් 380ක්. මේ අතර වෙළඳ පොලේ කිරිපිටි මිල අධීක්ෂණය කිරීම සඳහා පාරිභෝගික සේවා අධිකාරිය විශේෂ කණ්ඩායම මුදවා තිබෙනවා. ඒ අනුව වැඩි මිලට කිරිපිටි අලෙවි කරන කූට වෙළඳුන්ට එරෙහිව නීති ක්‍රියාත්මක කිරීමටයි පාරිභෝගික සේවා අධිකාරිය පියවරගෙන තිබෙන්නේ. දිනපතා මෙම අධීක්ෂණ කටයුතු සිදු කරනවා. කිරිපිටි හිඟයක් කෘතිමව වෙළඳ පොළ තුල ඇති කිරීම වැළැක්වීමටද පාරිභෝගික සේවා අධිකාරිය කටයුතු කරනු ඇති. එවැනි උත්සාහයන් ගන්නා පුද්ගලයන්ට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගැනීමට අධිකාරිය සූදානම්ින් සිටිනවා. මේ අතර රාජ්‍ය අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා ප්‍රකාශ කළේ ජනතාවට සහන ලබා දීමේ තවත් වැඩපිළිවෙලක් ලෙස මෙලෙස කිරිපිටි මිල පහත දැමූ බවයි. නව රජය විසින් ආර්ථික
වැඩිදියුණු සඳහාගෙන ආපු වැට්බද්ද අඩු කිරීම නිසා සහ පැල් අයරු කිරීමේ තීන්දුව නිසා අපිට පුළුවන් වෙලා තියෙනවා කිරිපිටි මිලේ අඩු කරන්න. ඒ අනුව දැනට විලන් සල් වල තියෙන කිරිපිටි වල මිල වහම අඩු කිරීමටත් ඒ අලාභය සමාගම් දැරීමට සාකච්ඡා කරලා තිබුණා. ඒ වගේම ඒවා නැවත සැරයක් ලේබල් ඇලවීමටත් ක්‍රියා කරන බවත් කිව්වා. ඒ අනුව විශේෂයෙන් වැට් අඩු වීමෙන් ලැබෙන ප්‍රතිඵල විශේෂයෙන් වැට් වලට යටත් වන භාණ්ඩ කාණ්ඩ සියල්ලටම ඉදිරියේදී ලබා දෙන්න අපි කටයුතු කරන දැන්ට සාකච්ඡා පැවැත්වෙනවා. ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියා මහ කොමසාරිස් ඩේවිඩ් හොලි මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අරලියගහ මන්දිරයේදී අද මුණ ගැසුණා. ඕස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් මහතාගේ විශේෂ සුබපැතුම් පණිවිඩයක්ද මහ කොමසාරිස්වරයා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත පිළිගැන්වුවා. සංචාරක කර්මාන්තයේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ මෙන්ම පුද්ගල ජාවාරම් මැඩලීමට අවශ්‍ය වැඩපිළිවෙල ගණනාවක් පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරුණා. මේ අතර ශ්‍රී ලංකාවේ නෝවේ තානාපති ට්‍රයින් ජොනාර්ලි ස්කිඩල් මහත්මියද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අර්ලේගා මන්ත්‍රීදී අත මුණ ගැසුණා. දෙරට අතර පවතින ඓතිහාසික සම්බන්ධතාව පිළිබඳ මෙහිදී අවධාරණය කෙරුණු අතර ඉදිරියටත් ද්විපාර්ශ්වික සම්බන්ධතා වර්ධනය කර ගැනීමට සාකච්ඡා කෙරුණා. දීවර ශීත්‍රයේ සංවර්ධනය වෙනුවෙන් නෝවේ රජයේ සහය ලබා ගැනීම පිළිබඳවද අග්‍රාමාත්‍යවරයාගේ හා තානාපතිවරයාගේ අවධානය යොමු වුණා. පසුගිය දින කිහිපයේ පැවති අයහපත් කාලගුණය හේතුවෙන් 110,000කට වැඩි පිරිසක් අවතැන්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරනවා. පුද්ගල මරණ 6ක් වාර්තා වූවයි එම මධ්‍යස්ථානය වැඩිදුරටත් පවසන්නේ. මේ අතර අම්පාර මඩකලපුව ඇතුළු දිස්ත්‍රික් කිහිපයකට අද රාත්‍රියේ මිලිමීටර 100 ඉක්ම වූ තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ දැනට ඌව සහ නැගෙනහිර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පවතින වැසි තත්ත්වය තවදුරටත් පවතිනවා කියලා තමයි අපිට කියන්න පුළුවන්නේ. කෙසේ නමුත් උතුරු මැද නැගෙනහිර ඌව මධ්‍යම වගේ පළාත්වල ඕනෑම අවස්ථාවක වැසි හෝ ගිගුරුන් සහිත වැසි තත්ත්වයන් නිර්මාණය වෙන්න හැකියාවක් තියෙනවා. දිවයිනේ සෙසු පළාත්වල අපරභාගයේ හෝ සන්ධ්‍යා කාලයේ තනින් තන වැසි හෝ ගිගුරුන් සහිත වැසි තත්ත්වයන් තමයි තියෙන්නේ. මඩකලපුව, අම්පාර, බදුල්ල, මොන්රාගල, නුවරඑළිය මේ වගේ පළාත්වල සාමාන්‍යයෙන් මිලිමීටර් 75-100 අතර මට්ටමේ වර්ෂාපතනයක් ලැබීමේ හැකියාවන් තියෙනවා. සබරගමු පළාතක කෑගල්ල, රත්නපුර, කලුතර, ගාල්ල වගේ පළාත්වල සාමාන්‍යයෙන් මිලිමීටර් 50-75 අතර මට්ටමේ වර්ෂාපතනයක් ලැබීමේ හැකියාවන් තියෙනවා. එතකොට දිවයිනේ අපි විශේෂයෙන්ම දකිනවා කංකසන්තුරේ ඉඳන් තිරුකුණාමලේ හරහා ගාල්ල දක්වාම තියෙන වෙරළබඩ තීරයට ඔබ්බෙන් තියෙන මොහොත් තීරවල තැනින් තැන වැසි හෝ ගිගුරුන් සහිත වැසි තත්ත්වයන් ඇති වෙන්න හැකියාවක් තියෙනවා. විශේෂයෙන්ම වයඹ, උතුරු මැද, උතුරු මධ්‍යම වගේ පළාත්වල සුළඟේ වේගය 5 කිලෝමීටර 40-50 දක්වා ඉහළ යෑමේ තත්ත්වයක් සමහර අවස්ථාවල තියෙන්න පුළුවන්. මේ තත්ත්වයේ ක්‍රමක්‍රමයෙන් අඩු වෙන ලක්ෂණ අපිට පැහැදිලිව පේනවා. නමුත් දිවි දින කීපෙත් අඩු වැඩි වෙමින් මේ තත්ත්වය බලපොරොත්තු අවතැන් වූ ජනතාවට සහන සැලසීමේ කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මකයි. කඳුකර ප්‍රදේශවල ජනතාව නායාම් අවදානම පිළිබඳවද දැඩි ලෙස විමසිලිමත් විය යුතු බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙන්නේ. පවතින තත්ත්වයේ ගැන කලකා බැලුවම 151,000කට වැඩි පිරිසක් පීඩාවට පත් වුණා. මේ තත්ත්වයේ හේතුවෙන් පුද්ගල මරණ 6ක්, තුවාල කරවන 8 දෙනෙක්, එකම නිවාස පූර්ණ හානි 29ක් වාර්තා වුණා. අර්ධහානි 1172කුත් ආරක්ෂිත ස්ථානයන් 64ක් පුරා පුද්ගලයන් 7106 දෙනෙක් තාවකාලිකව රඳවා තිබෙනවා. ඔවුන් සඳහා සහන වැඩපිළිවෙළ අඛණ්ඩව ක්‍රියාත්මකයි. නිවාස හානි වෙනුවෙන් උපරිමයේ රුපියල් 125ක් දක්වා යාමේ හැකියාවක් තිබෙනවා. මේ වෙන විට අපි ඒ සියලුම තක්සේරු කටයුතු දිස්ත්‍රික් ලේකම්තුමන්ලා, ප්‍රාදේශීය ලේකම්තුමන්ලා සහ එම දිස්ත්‍රික් මට්ටමින් ආරම්භ කළ ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය මගින් මූලමය ප්‍රතිපාදනයෙන් අඛණ්ඩව එම දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත යොමු කිරීම මේ වෙන විට සිදු කරනු ලබනවා. දැනට නායම් නිවේදනය තවමත් වළංගු වෙනවා. දිස්ත්‍රික් කිහිපයකට බදුල්ල, නුවරඑළිය, නුවර, මොනරාගල දිස්ත්‍රික්වල ලබා දීලා තියෙන නිවේදනය තවමත් වළංගු වෙනවා. ඉතින් මේ පිළිබඳව දැඩි අවධානයෙන් පසු වෙන්නේ වාන්දරට තවමත් බොහෝ ප්‍රදේශවල විවෘතව පවතිනවා. මේ පහළ වාරි කලාපවල ජනතාව මේ පිළිබඳව අවධානයෙන් පසු වෙන්න අයහපත් කාලගුණෙන් උතුරු නැගෙනහිර ප්‍රදේශවලට වැඩි බලපෑම් මෙල්ල වී තිබෙනවා. මුලතිව් දිස්ත්‍රික්කයේ අවතැන් වූ පිරිස් සුබසාධන මධ්‍යස්ථාන 15 කරද වාසිටිනවා. ඔවුන්ට අත්‍යවශ්‍ය ආහාර ඇතුළු පහසුකම් ලබා දීමට පියවරගෙන ඇති බවයි දිස්ත්‍රික් ලේකම් ප්‍රකාශ කළේ. මද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් මරණීය දඬනය නියමව සිටින්නන්ට එම දඩුවම ක්‍රියාත්මක කිරීම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගනු ලැබූ තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් පනවා තිබූ තහනම් නියෝගය මාර්තු 20 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා. මරණීය දඬනය ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පාර්ශ්ව කිහිපයක් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් කිහිපයක් අද කැඳවුවා. ඒ විනිසුරු විජිත් මලල්ගොඩ මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ.
එම පෙත්සම් මාර්තු 17, 18 සහ 19 යන දිනවලදී සලකා බැලීමට නියමිතයි. මෙම පෙත්සම්වල ඇතැම් වග උත්තරකරුවන් වෙනස් වී ඇති බැවින් එම පෙත්සම්වල ශීර්ෂ සංශෝධනය කළ යුතු බවයි පෙත්සම්කාර පාර්ශවයේ නීතිවේදීන් අධිකරණයට දන්වා සිටියේ. බැඳුම් කර වංචාවට සම්බන්ධ සියලු පුද්ගලයන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන බව අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා. ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් මේ මහතා මේ බව ප්‍රකාශ කළා. මහබැංකු බැඳුම් කර වංචාවට සම්බන්ධ සියලු පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නට අපි දැඩි ලෙස කටයුතු කරනවා. අදාළ ව්‍යවහාරික විගණනය ඒ කටයුතු ඉදිරියට ගෙන යන්නටත් ශ්‍රී ලංකාවෙන් පලාගොස් සිංගප්පූරුවේ සැඟවී සිටින හිටපු මහබැංකු අධිපතිවරයා ඇතුළු පිරිස් නීතිය හමුවට පමුණුවන්ටත් රජය හැටියට ගන්න අවශ්‍ය කටයුතු සියල්ලම කරනවා. මේ රටේ ජනතාවට ඒ හරහා සිදුවන අසාධාරණය නැවත වතාවක් එම මුදල් රජය රත්පත් කර ගැනීම වෙනුවෙන් අවශ්‍ය කටයුතු සියල්ල අපේ ආණ්ඩුවගෙන් කරනවා. සුමක පදනමේ මෙහෙවීමෙන් පැවැත්වෙන අසිරිමත් බෝධිවන්දනා පෙරහැර මහව ගලයාය විහාරස්ථානය වෙත අද පසුරුවේ ළඟා වුණා. සංගමිත් රහත් මෙහෙණින් වහන්සේ සිහිපත් කරමින් මෙම බෝධි වන්දනා පෙරහැර පැවැත්වෙනවා. උඳුවප් පුරපසළොස්වක පොහෝ දිනේ අනුරාධපුර ජයශ්‍රී මහා බෝසමඳු අභියස පැවැත්වෙන අසදෘශ මහා දාන පූජාවට සමගාමී ලෙසයි මෙම පෙරහැර ගමන් ගන්නේ. මහව ගලයාය විහාරස්ථානයට පෙරහැර ළඟාවීමෙන් පසුව බෝධි පූජා පින්කමක්ද පැවැත්වුණා. මෙම පින්කම් මාලාව පැවැත්වුණේ ඩයලොග් සමාගමේ අනුග්‍රහයෙන්. ඊට බැතිමතුන් විශාල පිරිසක් එක්ව සිටියා. ශ්‍රී මහා බෝධි වන්දනා පෙරහැර හෙට පෙරවරුවේ විහාරස්ථානයෙන් ගමන් ආරම්භ කර අනුරාධපුර පූජා නගරයට ළඟාවීමට නියමිත බවයි සුමග පදනමේ සභාපති වීරවංශ පතිරණ මහතා සඳහන් කළේ. ලස්සන රටක් නිර්මාණය කිරීමේ නව වැඩපිළිවෙලට රටපුරා සියලු දෙනාම එක්ව සිටින්නේ මහත් උද්‍යෝගයෙන්. සෑම නගරයකම පාහේ දෙපස පිහිටි තාප්ප විවිධ සිතුවමින් වර්ණ ගැන්වෙන ආකාරය අපට දැකබලා ගැනීමට හැකියාව තිබෙනවා. මේ වැඩපිළිවෙලට ජාති ආගම් කිසිදු භේදයකින් තොරව සියලු දෙනා එක්ව සිටින්නේ මව්බිම වඩාත් යහපත් තැනකට ඔසවා තැබීමේ ප්‍රමුඛ අරමුණ සහිතවයි. දිවයිනේ බොහෝ ප්‍රදේශවල තාප්ප හා ගුවන් පාලම් අසල විවිධ සිතුවම් නිර්මාණය මේ දිනවල සාර්ථකව සිදුවනවා. ඒ සඳහා බොහෝ තරුණ පිරිස් ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත්ව සිටින්නේ අනාගත පරපුර වෙනුවෙන් ලස්සන රටක් ගොඩනැගීමේ අරමුණ ඇතිවයි. රටේ සියලු දෙනාගේම ආශිර්වාදය මෙම වැඩසටහන සඳහා ලැබී තිබෙනවා. කඳුකර ප්‍රදේශවල බොහෝ නගරද සිතුවමින් අලංකාර වන ආකාරය දැකගත හැකි. ගිනිගත් හේන, හැටන්, තලවකැලේ හා වටවල නගර අලංකාර වී ඇත්තේ මේ ආකාරයෙන්. කළුතර දුම්රිය ස්ථානයේ හා ඒ අවට තාප්ප අලංකාර කිරීමට තරුණ පිරිසෙක්ව සිටිනවා. කළුතර බෝධි පරිශ්‍රයේ උමං මාර්ගයේද සිතුවමින් අලංකාර වන ආකාරය දැකගත හැකි. නගරය පිරිසිදු කරමු, ලස්සන කරමු යන තේමාවෙන් කුලියාපිටියේ තරුණ පිරිස නගරය අලංකාර කිරීමේ කටයුතුවල නිරත වුණා. නගරයේ තාප්ප අලංකාර සිතුවමින් විසිතුරු කරන අයුරුද මෙලෙස දැක ගන්නට ලැබුණා. ලස්සන රටක් නිර්මාණය කිරීමේ වැඩපිළිවෙලේ තවත් අදියරක් ලෙස නගර පිරිසිදු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. මුළු රටේම අලුත් වෙනස්කමක් ඇතිලා තිනවා. මුළු රටම එකට තිබිදලා ඉන්නවා. අපේ රට ලස්සන කරන්න, සුන්දර කරන්න, පිරිසිදු කරන්න තමන්ගේ වගකීම බොහෝ පිරිසක් මේ වෙනකොට අතට අරගෙන තිනවා. මම මේ වෙලාවේ ඉන්නේ රිච්වේ ආර්යා ළමා රෝහලේ. මේ රෝහලේ කාර්ය මණ්ඩලය මේ විදිහට රෝහල පිරිසිදු කරන්න, තමන්ගේ මෙහෙවර කරන්න එකට එකතු වෙලා ඉන්නවා. වෛද්‍යවරු, හෙද කාර්ය මණ්ඩලය, විතරක් නෙමේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ආදී මේ සියලු දෙනා එකට එකතු වෙලා මේ කටයුත්ත කරන්නේ අපේ රට වෙනුවෙන්, අපේ මිනිස්සු වෙනුවෙන්. බිම ජාතික වැඩසටහන්ට ආගමික ස්ථානද එක්ව සිටින්නේ ජාති භේදයකින් තොරවයි. හැටන් නගරයේ පිරිසිදු කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කෙරුණේ හැටන් සිරිකුරුස දේවස්ථානයේ ප්‍රධාන පූජක නිවුමන් පීරිස් හිමිපාණන්ගේ මෙදිහත්වීමෙනුයි. නෝර්වේජියන් ජෙට් අතිසුඛෝපභෝගී මගී ප්‍රවාහන නෞකාව කොළඹ වරායට පැමිණියා. පුද්ගලයින් 3590 දෙනෙකුට එකවර ගමන් කළ හැකි මෙම නෞකාව ශ්‍රී ලංකාවට පැමිණීම සංචාරක ශේෂ්ත්‍රයෙහිලා සුවිශේෂී අවස්ථාවක් සනිටුහන් කෙරෙනවා. එය ශ්‍රී ලංකාවට ප්‍රථම වරට පැමිණීම වෙනුවෙන් දෙපාර්ශ්වය අතර සමරු පළක හුවමාරුව නෞකාවේදී සිදු කෙරුණා. වත්තල මාබෝල නගරසභා සේවකයන් එම නගරසභාව ඉදිරිපිටදී විරෝධතාවක නිරත වුණා. නගරසභාවේ වත්මන් ලේකම්වරිය දැඩි පාලනයක් ගෙන යන බවට චෝදනා කරමිනුයි මෙම විරෝධතාව පැවැත්වුණේ. සමහර සේවකයින්ට නිල ඇඳුම මේ අවුරුද්දම දීලා නැහැ. දෙසැම්බර් මාසේ වෙනකොට ඒක දුන්නේ නැත්තම් නිල ඇඳුම් දීවන අවශ්‍ය වෙනවා. මේ නිලධාරීන්ගේ විශේෂයෙන් මගෙත් ඇතුළුව ට්‍රැවලින් ක්ලේම් එක මේ අවුරුද්දම දීලා නැවත් අතිකාල දීමන අනුමත වෙලා තියෙද්දි දීන නැහැ.
වත්තල මාබෝල නගරසභාවේ ලේකම් ගීතානි ඩී ලොකුවැල්ල මහත්මියගෙන් මේ පිළිබඳ විමසූ විට ඇය කියා සිටියේ මෙම නගරසභාවේ දූෂිත ක්‍රියා මැඩ පැවැත්වීමට ක්‍රියා කළ බවයි. නීති මම හොඳට දන්නවා. ඔය මාව දැම්මේ එහෙම නීති රීතිත් එක්ක මේතනට දැම්මේ මේ නීත්‍යානුකූල මේක පවත්කරගෙන යන දන්න. ඒක මම කරනකොට ඒ වගේ සම්පූර්ණ අභුසචෝත තමයි මෙතන කරන්නේ මෙතන වෙන අක්‍රමිකතා මං හෙලි කරගෙන යනකොට මේගොල්ලන්ට උන මාව මෙතනින් අයින් කළා මේගොල්ලන්ට මේගොල්ලන්ගේ මේ ඒ ක්‍රියාවලිය නැවතත් පවත්වාගෙන යන තමයි මෙතන තියෙන ප්‍රධානම අරමුණ. होरन गुरुगोड प्रदेश रबल संवर्धन डिपार्टमेंट पेलतवानक जलपुकुना किदिकरन मुआवेन सिदुकल महापरिमान वेलिजाबारमक पिलिबंद अनावरणे वुना प्रदेशवासीन्गे दनुम दीमकट अणुव कृषिकर्म राज्य अमात्य विदुर विक्रमनायक महता एम स्थानयट गोस परीक्षा कला ජනතාව සඳහන් කළේ මාස 3ක පමණ කාලයක් මෙම වැලිජාවාරම සිදු කර ඇති බවයි. සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගන්නා ලෙස අමාත්‍යවරයා පොලිසියට දැනුම් දුන්නා. විදේශ රටවලින් ගෙන්වා ආහාරයට නුසුදුසු අර්ථාපල් තොග වෙළඳපළට නිකුත් කිරීමේ ජාවාරමක් අනාවරණය කර ගැනීමට පොලිසියට හැකි වුණා. දඹුල්ල ප්‍රදේශයේ රහසිගත ගබඩාවක මෙම නරක් වූ අර්ථාපල් තෝරා වෙන් කිරීම සිදු වූ බවයි අප වාර්තාකරුවන් සඳහන් කරන්නේ. ප්‍රදේශවාසීන් දඹුල්ල නගරාධිපතිවරයාට දැනුම් දීමෙන් පසු අදාළ සොයා බැලීම සිදු කෙරුණා. අදාළ ගොඩනැගිල්ලට මුද්‍රා තැබූ පොලිසිය විශේෂ කණ්ඩායමක් යොදවා පරීක්ෂණයක් සිදු කරන බවයි සඳහන් කළේ. නරක් වූ අල කිලෝග්‍රෑම් 5000කට වැඩි ප්‍රමාණයක් එම ස්ථානයේ තිබූ බව අප වාර්තාකරුවන් පැවසුවා. අදිෂ්ඨාන පාදයාත්‍රාව ශ්‍රී පාදස්ථානය වැඳපුදා ගැනීමෙන් පසු කතරගම පුදබිම දක්වා ගමන් ආරම්භ කර තිබෙනවා. දශක 3කට ආසන්න කාලයක් පැවති යුද්ධයේදී සටන් වැදුණු රණවිරුවන්ගේ චිත්ත ධෛර්යය ඉහළ නැංවීම සඳහා දෑස් සහ පාද අහිමි වූ යුද සහ නාවික රණවිරුවන් දෙදෙනෙකුයි මෙම අදිෂ්ඨාන පාදයාත්‍රාවේ නිරත වන්නේ. ශ්‍රී ලංකා යුද හමුදාවේ සාමාන්‍ය සෙබළ පියතිස්ස සහ නාවික හමුදාවේ WW කුමාර යන රණවිරුවන් දෙදෙනා එම පාදයාත්‍රාව පසුගිය මස 21 වෙනිදා යාපනයේ නාග දීපෙන් ආරම්භ කළා. කිලෝමීටර් දහසක දුරක් පාදයාත්‍රාවේ යෙදීමටයි ඔවුන් අපේක්ෂා කරන්නේ. මෙවර ශ්‍රීපාද වන්දනා සමය උඳුවප් පුන් පොහෝ දිනෙන් ආරම්භ වන බව ශ්‍රීපාදස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න ස්වාමීන් වහන්සේ පවසනවා. පැල්මඩුල්ල ගල්පොත්තාවල ශ්‍රීපාද විහාරස්ථානයේ තැන්පත් කර ඇති සදාතුක කරඬුව සහ සමන් දේව ප්‍රතිමාව අද සිට වන්දනාමාන කිරීමට මැතිමතුන්ට අවස්ථාව හිමිවනවා. එම සදාතුක කරඬුව සහ සමන් දේව ප්‍රතිමාව උඳුවප් පුන් පොහේ දිනේ එළඹෙන 11 වෙනිදා පෙරහැරින් ශ්‍රීපාද මළුව වෙත වැඩම කරවීමට නිමිතයි. මේ උතුම් දැන අපේ රටට ආශිර්වාදයක් වුණා. එදත් අදත් හෙටත් කවදටත් ආශිර්වාදයක් වෙනවා. ඔබ හැම දිනා හොඳ බැතිමත්තු හැටියට මෙතෙන්ට පැමිණෙන මේ දුෂ්කර ගමනක යෙදිලා මන්දනා කරන්නට පැමිණෙන ශ්‍රීපාදස්ථානය කියන බව ප්‍රකාශ කරන්නට මා අදහස් කළේ එකයි. ඒ නිසා පින්වත් ඔබ හැම දිනා හොඳ බැතිමත් හිතින් යුක්තව පැමිණිලා අනුන්ට අපහසුවක් නොවන ලෙස පරිසරයේ හානි කිරීමෙන් තොර වෙන්නේ කියන බව පැහැදිලි කරනවා. රජයෙන් ඔබ හැම දිනාටම පුළුවන් ලෙසේ ප්‍රලාතේ පහසුකම් සලසලා තිබෙනවා. දුවපුර පසලසක පොයේ දිනේදී ආරම්භ වෙන ශ්‍රීපාද වාරය මෙවර සස්ලෙස ආරම්භ කිරීමට අවශ්‍ය කරන කටයුතු ගරු කටයුතු අපේ දඹදින්න නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසන ඇතුව සංවිධානය කළා තිබෙනවා. ඒ අනුව හෙට දිනේදී අලුයම පෙරහැර පිටත් වෙනවා. අපෝය අවස්ථාව වෙනකොට ශ්‍රීපාද මළුව දක්වා සමන් දේව ප්‍රතිමාවත් අනිකුත් පූජා භාණ්ඩත් වැඩම කිරීම සිද්ධ වෙනවා. ඒ සමගින් අටෙන් රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අදට අවසන්. ඔබට සුබ රාත්‍රියක්. www.ipnnews.lk